kikiri kiyena kathawaka adare tibuna na pokuru pipena mage hitala sandata penuna kikiri kiyena kathawaka adare tibuna. නෑ ලකි, ඒ දේවල් අනුවට කැමති විදිහට විසඳ ගන්න දෙන්න. මං වුණත් පොඩ්ඩක්වත් කැමති නෑ ආපහු එයා ඒ ගෙදරට අඩියක්වත් තියනවට. විකුණ ගත්තද? ඔයා ඒවට ඉන්වෝල් වුණාට කමක් නෑ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ අලුත් ජීවිතේ පටන් ගන්න ඕනේ. කැමතිද? අර කතාවක් තියෙනවනේ, ලේදුන්නට මොලේ දෙන්න බැහැයි කියලා. ඔයාලට දෙයක් තේරුම් කරනවට වැඩිය ලේසි එස්කිමෝස්ලට ෆ්‍රිජ් එකක් විකුණන එක. හැබැයි එක දෙයක් මතක තියාගන්න. නතාලි කියන්නේ කූරු ගණන් කර කර භාවනා කරන ගෑණියෙක් නෙමෙයි. මොන මොන තැන්වල දැලෙල්ලද කියලා හොයාගන්න එක ලේසි වෙන එකක් නෑ. අන්න ඒක මතක තියාගන්න. කාලෙකට පස්සේ ඩෙවිල් මාක්ස් තාග මගේ මුකුත් වැරද්දක් උන්නේ නැහැ නේ නෑ නෑ දැඩා කියන දේත් ඇත්තනේ පුතා තණ්හාව වගේ අපිට පෙනුනට සල්ලි වල ප්‍රොපර්ටිස් වල වටිනාකම තේරෙන්නේ ඒවත් එක්ක හැප්පෙන මිනිස්සුන්ට දඩා කියන්නේ පුතා මම ඌවගේ ඇත්ත නැත්තනම් මම දන්නේ නැහැ හැබැයි මමි ආන්ටිය දාන්න හදන අලු ඩාන්ස් එකට මම බයයි අයියා මොකද්ද යලු ඩාන්ස් එක කිව්වේ ඇයර ඊරේ ලොකුවට කතා කරේ දෙන්න බිස්නස් ගැන බලන් ගියම ලොකු බොස් මේක කරන් ගියා නම් හොඳයිනේ මම මේ ආයි මං කියන්නේ ඕන නැති වැඩ කරමු මමත් ආයි ඩඩාගේ පැත්තේ ආ මොකද මම මේ අමර කප්පි දාන්නේ මෙන්න මේ කොල්ල අපිට පණිනවනු අපි අපේ බිස්නස් වල දිනනවා කියලා මේ ඉන්නේ අනිත් එක දැන් ඔය ගම යන්න හදනේ ආචාව බල්ල එන්නම් විතරක් නෙවෙයි. ගිහින් කේලන් ටික කියලා මට බැනුවස. අපි යමුකෝ. එහෙම කොහොමද අපි අකමැති වැඩ කරන්නේ? ඔව්. ඔයාලා දැන් ගොඩාක් ලොකුයිනේ පුතේ. ඔයාට හවසට ගම යන්න අමාරු නම් මං ධෝනි එක්ක කියලා එට උදේට එන්නද? පිස්සුදානේ. අනේක් වෙන්න දෙන්න. පරිස්සමෙන් පේනා නේද කපටිකම බය වෙන්න එපානු ඔහොම දාංගලයට හිටියට එයා ධෝනි ගැන හරිම වගකීමෙන් හිතනවා මම බය වෙන්න නෑ ලංකා එයා මෙච්චර කාලයක් බලාගත්තේ මන් නෙවෙයිනේ ඒ වුණාට ලකි අයියා කිව්වා වගේ මට මොකද්ද ලොකු බයක් දැනෙනවා ලංකා නතාලි ඉන්නේ පුදුම කේන්තියකින් මට මගේ දරුවෝ දෙන්න ගොඩක් පරිස්සම් කරගන්න සිද්ධ වෙනවා ලංකා හැබැයි එහෙම කියලා මං ඉස්සරහට තියපු එක අඩියක්වත් ආපහු පස්සට ගන්න නෑ ලංකා ආපහු මගේ දරුවෝ දෙන්නට අතක් හරි තියපු දවසට තමයි එයා දැනගන්නේ අනුත්තරා කවුද කියලා ප්‍රේමාච්චි බුලත් ටික රෙඩි නේ රෙඩි රෙඩි අක්කුන්ගේ වචනේ හක දාන්න බැරි හින්දා දෙනවා නැත්නම් මට මේ ටිකට ඔවුමට අරන් යන්න බැරි කමක් නෑ බා වැඩි ගානකට විකුණ ගන්නත් පුළුවන් ආ ඒකෙන් කාරි නෑ
මෙතන කොළ 320ක් තියෙනවා වැඩිපුර පහකුත් එක්ක. කොළ 320ක් තියෙනවනේ? ඔව්. වයි. ආ. අයියට ඕවා කියන්න යන්න ඕනේ නෑ. වැඩිපුර රුපියල් 40කුත් උතර දිනනවා. තුන්සිය හැටයිනි තියෙන්නේ. ඔව් ඉතින්. බුලත් කොලේකට රුපියල ගානේ 320යි. මං වැඩිපුර 40ක් දීලා තිනවා 360. අනේ අනේ. මගේ මුකුත් අහගන්න එපා බම්පියගේ කොල්ලෝ. රුපියල ගානේ බුලත් කොලේ ගනින් තුම්පනේ ආච්චිලාගේ. මේක ගනි. පලයන්. අරගෙන පලයන් මේක. ගනින් මේක. අරගෙන පලයන්. තොටද එන බුලා. මොකද බුලත් රත්තරන්ද? මෙන්න මේක තියාගෙන. ඔන්න බුලට්ටිය දෙන්න ආච්චි. බිස්නස් ඔන් බිස්නස්. පෙන්නනවා පුතන්ඩියගේ තරම වර යන්න. හරි හරි මේ මාච්චි මම අතාරින්න අම්මා. මොකද්ද මේ අම්මා ගෙදර ඇවිල්ලා ඉන්නේ ප්ලීස් අදල සමාව දෙන්න. ඒ සමාව දෙන්න දෙනවා සමාව. තියාගනින් උඹේ. ඔය හැම එකම මම පෙන්නන්නකො. අම්මා. අලෙද මාච්චි. ආ අපා තින රණුවා. වරේ. අපකේ නම්බුව කතා කරන්නේ නම්බුව දෙන අපේ නම්බුව නෙමෙයි බම්බුව මගේ ජීවිතේ මාලුසා අත්‍යවශ්‍ය දේ සඳහා හොඳම මිල කීල්ස් වෙතින් එයාට අපි ගැන හිතන එකම රීලෝඩ් එක අදම 888ක් රීලෝඩ් කරන්න අපි මීටලම කතා කරමු ආ මේ ඔයාලා එන ගමන් මෙහෙට අපේ නංගිවත් ගෙනලා දාන්න පුළුවන්ද ආශෝ අයියා අයියලා ටික් කරගන්න හරි හරි මේ මට රේන් එක වැදගත් දෙයක් කතා කරන්නත් තියෙනවා මේ අපේ වෙඩින්නේ ගැන මීටලම කතා කරමුනි හරි රේන් හරි හරි එන හම්බෙමුකෝ ඕකේ බයි තාත්තලා ඇස්තිනවනේ මේ අපේ අම්මා මොනවා කිව්වත් වැඩිය ගණන් ගන්න එපා හරිද වා දන්නවද ඉතින් එයාගේ හැටි සොඳුරු ඔයා කරන්න යන වැඩේ හරි නෑ කියලා මොකද්ද මේ අභිව බ්‍රයිට් මේට් එක ගන්න එක ඉතින් මොකද ප්‍රශ්නේ ආවගේ නංගිනි හරි මේ මොකද්ද ප්‍රශ්නේ කියන්නේ වෙඩින් එක ලස්සන කරන්න කියලා ඔයාට දුක හිතෙන දේවල් කරන්නත් එපා සොඳුරු අනිත් අය කොහොම තේරුම් ගන්නේද දන්නේ නැහැ මං දන්නවා ඔයා මට ගොඩක් ආදරේ කියලා ඒත් මං දන්නවා ඔයාට අභීගෙන ඇතුණු ආදරේ කවදාවත් නැති වෙන්නේත් නැහැ කියලා මං ඔයාගෙන් එහෙම කරන්න එපා කියලා ඉල්ලන්නේත් නැහැ සොඳුරු ඔයාට එහෙම ඉල්ලන්න හේතුවකුත් නැහැ. මමත් කවදාකවත් හිතුවේ නැහැ ඒ අතීතේ මට ගැලවෙන්න පුළුවන් වෙයි කියලා. මම ඔයාගේ ජීවිතේ බාරගත්තේ ඔයා ගැන අනුකම්පාවෙන්. ඒක ඇත්ත. ඒත්‍රෝ මට ආදරයක් ඇති නොවුනා නම් ඔයාව මැරි කරලා කවදාකවත් ඔයාට අසාධාරණයක් කරන්නේ නැහැ. රෝ
අපේ මහාචාර්යතුමා විසා කියන කතාවක් දන්නවද? කෙනෙක් ගැන හිතේ ආදරයක් තියෙන ගමන් තව කෙනෙක් ගැන ආදරයක් ඇති වෙනවා නෝ. ඒකට හේතු දෙකක් තියෙනවා. දන්නවද මොනවද කියලා? නෑ. එක පළවෙනි ආදරේ ලොකු හිස්තැන් තිබිලා තියෙනවා. දෙක දෙවනි ආදරේ පළවෙනි ආදරයට වඩා ප්‍රබල වෙලා තියෙනවා. අභීගේ ජීවිතේ මට මොන වගේ ඉඩක්ද තිබ්බේ කියලා මම හොයන්න ගිනේ. හැබැයි ඔයාගේ මුළු ජීවිතේම මම කියලා මම දන්නවා. ඒත් අනිත් අය ගැන මොනවා කියයිද කියලා අපි දන්නේ නැහැ නේ සොඳුරු. පිටින් බලලා මොන විදියට මාව විවේචනය කරා මේක තමයි රෝ ඇත්ත. ආදරේ තියෙන්නේ තමන්ගේ හිතට දැනෙන තැනක මිස ලෝක සම්මුතිය නෙමෙයි. ඒත් ඒ අත්දැකීම තමන්ටම දැනෙනකම් මිනිස්සු අනුන්ගේ ආදර කතා විවේචනය කරනවා. කාල සටහන හදාගන්නම් ආලයට නැති කාලයක් ආලයට නැති කාලයක් සොඳුරු අපි මැරි කරන්න ලෑස්ති කරාද? අමුතුවෙන් ලෑස්ති කරන්න දෙයක් නෑ ලොකු සර්. සොඳුරුගේ කේන්දරේ විතරනේ තියෙන්නේ. අර ළමයාගේ තියෙන උපන් වෙලාව විතරයි. ඒක වෙද මහත්තයාට දීලා අලුතෙන් කේන්දරයක් හදවන්න වෙයි. යා ඉතින් ඒක ඔය හැටි ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ලොකු සර්ට ඉතින් කෝක කිව්වත් ලොකු ප්‍රශ්නයක් නෙමෙයිනේ. කවුද දන්නේ? කවුද දන්නේ ඔය උපන් වෙලාවත් වැරදි එකක්ද කියලා? යමර අම්මලා අප්පලා තමයි. දරුවෙකුට කේන්දරයක් හදලා නැහැ කිව්වහම ආහිතින් උන්දලගෙන කතා කරන්න දෙයක් තියෙනවද? සුනන්දන ඕන. ඔය නාගරික මිනිස්සු ඕවා එහෙට විශ්වාස කරන්නේ නැහැ. අනේ මගේ මසුරන් කට. නාගරික? මොන නාගරිකද? අම්මා හොරෝපතානේ. ඔය දැන් ඔය අලුතෙන් ඉන්නවයි කියන තාත්තා තමුත්තේගම. තව ටික දවසකින් අලුතෙන් තව අම්මා කෙනෙක් එයිද දන්නේ නැහැ මැදවච්චියෙන් හරි කොහෙන් හරි. අනේ අම්මපා මදේ මමත් රජෙක් වගේ පුතෙක් හදලා කුමාරිකාවක් ගෙදෙට්ට කැඳගෙන ඉන්න බලන් හිටිය. සුනන්දනෝ අපි අම්මලා අප්පලා ගෙදෙට්ට වැද්දගෙන නැහනේ. ඒ දරුව ගුණ යහපත්. ඒ මැදැයි? අනේ මගේ මසුරං කට. ලොකුස ඔය ළමයටත් මොන මොන අපල තියෙනවද නැද්ද කියලා කියන්න අපි දන්නේ නැහැ.
වෙද මහත්තයාට කියලා පොඩ්ඩක් ඒකත් බලවගෙන ඉන්න. ඔය කරන්න තියෙන පූජාවක් මොකක් හරි මේ අපිටවත් බැරිය කරන්න. ඒකනේ සුනන්ද නෝනා. අම්මා තාත්තත් නැති දරුවා. අපි ඔය ළමේ ළමේ කියලා කතා කරන එකත් ටිකක් හොඳ මදි වගේ නේද? අපි දුව එහෙම නැත්නම් ලොකු දුව කියලා අපිට කතා කරන්න බැරිද? ආයෙත් ඔය නැන්දම්මල් ලේලිලා කියන බෝඩ් ගහගෙන ඉන්න ඕනේ නෑනේ. ඒ නැත්තත් සුනන්ද නෝනා ඒ දවස්වල ඉඳලා කී කියා හිටියේ තව දුවෙක් හිටියා නම් කියලා. ඔන්න දුවෙක් එන්න යන්නේ දැන් ගෙදරට. අනේ මගේ මතුරන් කාට අර කට්ටම අංජරිගේ තාත්තනේ පොඩි මසුරන් කට කියලා කිව්වට සුදු නෝනට ඔයා අගේට පිහිටලා තියෙන ලොකු සර්ගේ කපටික හරිම තැන අල්ලලා මගේ හිතට කට්ට ගහනවා. ආමේ ලොකු සර් ඔය ගමම්ම මෙන්න මේ සුදු නෝනගේ කේන්දරෙත් බලවගෙන ඉන්න. මොකද දන්නවද? එයා දැන් කැම්පස් යන්න පටන් ගත්තට පස්සේ මොන ජල්ලියක් අල්ලයිද දන්නේ. ඊට ඉස්සෙල්ලා කොහොමත් මේකත් බලලා තියාගන්න එක හොඳයි. හරි හරි දෙන්නකෝ. සුනන්ද නෝනගේ හිතට සැනසීමක් එන ඕනම දෙයක් කරන්න. Mbps speed එකකේ දේශේ ෆයිබර් බලවේගය ඔබත් අදම අත්විඳින්න. ප්ලේ කරන්නේ අනේ අනේ ලකිලි විරට වෙච්ච දෙයක් අන්තිමට බේබි සිට කෙනෙක් වුණා බයෙන් එපා ආපහු ඔයා දිහා බලන්නවත් නැහැ මයි අපි දිහා බලනවා කියන්නේ ඒක තමයි ඔබේ ජීවිතේ අන්තිම දවස ඔබ අපි දිහා විතරක් නෙමෙයි ඔබ ඊට පස්සේ මිහිරි දිහා බලන්නත් බෑ